සම්මා සම්බුදු සරණයි සිළු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පවත සන්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. දර්ගා නගරය වරාපිටියේ පදිංචි බීඑස් භාග්‍යවේද මහත්මිය ඇතුළු පින්වත් පිරිස අයුතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්තුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් තවත් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතයක් ගොඩනගා ගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන
මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ සියලු කුසල ධර්මයන් සියලු දෙනාට මේ හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතනි දහම් මුතුඇල මෙම ධර්ම දේශනා මාලාව තුළින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටියේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාස පාළියේ සඳහන් වෙන පෝතලිය කියන සූත්‍ර දේශනාව. අපේ ත්‍රිපිටකයේ තවත් විශේෂිත සූත්‍ර දේශනාවක් වෙන පෝතලිය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා පහක් මේ වෙනකොට සාකච්ඡා කරලා නිමා කළා. මේ සදහවත් පින්නතුන්ගේ දායකත්වයේ ඇතුව අද මේ දානය කරන්න සූදානම් වෙන්නේ ඒ සූත්‍රයේ ඇසුරින් සිදු කරනු ලබන 6 වෙනි ධර්ම දේශනාව. 5 වෙනි ධර්ම දේශනාව තුලින් අපි සාකච්ඡා කළා මේ ශාසනයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ උතුම් නිවන. ඒ උතුම් නිවනට යම් කෙනෙක් ප්‍රාප්ත වෙන්න කැමති නම් ඒ නිවනට ප්‍රාප්ත වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළා. එහිම තවත් ප්‍රමාණයක් අපි අදත් සාකච්ඡා කරමු. මේ උතුම් නිවනට යම් කෙනෙක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ නිවන් සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි විසින් ප්‍රාර්ථනාවක් ගොනු කරන්න ඕනේ. ඒ මොන වගේද මේ නිවනට මම යන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. නිවනට යන්න ආකාර ගණනාවක් තියෙනවා. මේ ආකාර ඔක්කොගෙන් අපිට නිවන් දකින්න බෑනේ පින්නතුනි. මේ ආකාර ගණනාවෙන් එක ආකාරයක් යටතේ තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඒ ආකාර ගණනාවේ මම නිවන් දකින්නේ මොන ආකාරයෙන්ද කියන කාරණාව විශේෂයෙන් තමන් විසින් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කෙනෙකුට පුළුවන් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න. එතකොට රහතන් වහන්සේලා කියලා කියහම නිවනට වැඩියේ රහතන් වහන්සේලම තමයි. නමුත් ඒ රහතන් වහන්සේලගෙත් ප්‍රභේද තියෙනවා. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා කාටද පින්නතින ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා කියලා කියන්නේ? අපි මේ කාරණාව පහුගිය දේශනාවෙන් කතා කෙරුවා. සමත යානික පැත්ත අත්හැරලා විදර්ශනා ධූරයෙන්ම අරහත්වේ ලබාගත්ත උතුමන් වහන්සේලාට කියනවා ශුෂ්ක විදර්ශකයි කියලා. ඒ රහතන් වහන්සේලා ඉර්ධි ප්‍රාතිහාරය දැක්වීමක් කරන්නේ නැහැ. නමුත් ඉර්ධි ප්‍රාතිහාරය දක්වනවා කියලා කියන එක රහතන් වහන්සේට පමණක් කළ හැකි දෙයක්ුත් නෙමෙයි. රහත් නොවිච්ච ආර්ය භාවයටදපත් නොවිච්ච ඥාන අභිඥා ලබාපු අයත් ඉර්ධි ප්‍රාතිහාරය දක්වලා තියෙනවා. එහෙනම් රහතන් වහන්සේ නමක් හැටියට නිවනට යන්න පුළුවන්. මහරහතන් වහන්සේ නමක් හැටියට නිවනට යන්නත් පුළුවන්. ඒතර මේ සියලුම රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා නෙමෙයිද පින්නතුනි? නෑ පින්නතුනි. මහරහතන් වහන්සේ කියන තැනට එන්නේ සිව්පිලි සිඹියා සහිතව රහත් භාවයට පත් වෙන. මොනවද සිව්පිලි සිඹියා කියන්නේ? අර්ථ ධර්ම නිරුත්ති සහ පටිභාන. ඉතින් අරහත්වය ලබනකොට මෙන්න මේ කාරණා හතරත් එක්ක අරහත්වය ලැබුවොත් ඒ රහතන් වහන්සේ හැඳින්වේ මහරහතන් වහන්සේ කියලා.
අභිඥා පාදකෝ වැඩහිටපු රහතන් වහන්සේල තින්නවා. ඊටත් උඩින් තමයි මහරහතන් වහන්සේ වැඩඉන්නේ. ඊළඟට සඳහන් කළා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේල කියලා විශේෂ රහතන් වහන්සේ පිරිස. එතුට අසූ මහා ශ්‍රාවකයන් වහන්සේල කියහම සංසාරයේ ඒ වෙනුවෙන් වෙනම පාරමිතා පුරල තියෙනවා. අසූ මහා රහතන් වහන්සේ නමක් කියල කෙන්දැන් අපේ ශාසනයේ විශේෂ රහතන් වහන්සේලා අසූ නමක්. ආං එවන් තත්ත්වයකට පත්වෙන්න මහාකල්ප ලක්ෂයක්වත් වෙනම පාරමිතා පුරන්නුවනේ. ඒ පාරමිතා ප්‍රමාණය පුරාගෙනැවිල්ල අරහත්තේ මුදුම්පත් කරගෙන ඒ තානාන්තරවලට ලක්වෙච්ච උතුමන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා. ඒ අසූ මහා ශ්‍රාවකයන් වහන්සලට උඩින් වැඩ ඉන්නේ කවුද? සතර මහා තෙරවරු. කවුද සතර මහා තෙරවරු කියලා කියන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මහානුරුද්ධ මහ රහතන් වහන්සේ, මහා කච්චායන සහ මහකොට්ටිත කියන රහතන් වහන්සේලා. ඊට වඩා උඩින් ඉන්නේ පස අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම. ඉතින් ඒකයි සඳහන් කළේ මේ නිවනට මම යන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිබඳව ප්‍රාර්ථනාවක් තමන් ළඟ තියෙන්න ඕනේ. රහතන් වහන්සේ නමක්ද? මහරහතන් වහන්සේ නමක්ද? අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියටද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියටද? එහෙම නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් හැටියටද? එහෙමත් නැත්නම් ලෞතර බුදු වෙලාමද කියන කාරණාව තමන්ගේ තීරණයක්. මේ ආකාරවලින් කොයි ආකාරයෙන්ද නිවනට යන්නේ කියන එක තමන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒකයි මෙතන මේ කියන්නේ. සමහර අය තමන්ට ළඟා වෙන්න බැරි මට්ටමිනුත් ප්‍රාර්ථනා සිදු කරනවා. ළඟා වෙන්න බැරි මට්ටම් කියලා කියහම පින්නතෙනි. ඉතින් ළඟා වෙන්න බැරි මට්ටම් කියලා දෙයක් නැහැ. ඒ මට්ටම් වලට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් ලේසි නැහැ. මහා වීරියක් තියෙන උතුමෙකුට විතරයි ඒ මට්ටම් වලට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම කියලා කියහම අති විශේෂ රහතන් වහන්සේ නමක් වෙන්න පෙරුම් පුරණ ප්‍රමාණයට වඩා අති විශේෂ මහරහතන් වහන්සේ නමක් කියලා කියහම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේල වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වෙන්න කොච්චර කාලයක් පෙරුම් පුරන්න වෙනවද? ඒකාන්තයෙන් මහා කල්ප අසංකේයයකුත් තවත් මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. අග්‍ර ශ්‍රාවක වෙන්න සුළුපටුද කාලේ. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කින් ලියන ගාන. එතන මහා කල්පය කියන්නේ පුංචි ප්‍රමාණයක්ද? මහා කල්පයක ආයුෂ ගණනය කරලා තියෙන හැටි මේ ධර්මයේ තුල මොනතරම් කාලයක්ද? එවන් මහා කල්ප අසංඛ්‍යකුත් තවත් මහා කල්ප ලක්ෂය. පාරමිතා පුරල තමයි සරියුත් මහරහතන් වහන්සේ තෙන්ට ආවේ. මුගලන් මහරහතන් වහන්සේ තෙන්ට ආවේ. පින්නතනි වීරිය නැති අපිට නම් මේ ප්‍රමාණය කියන කොටත් ඔළුව කැරකිනවා වගේ. නමුත් මහ පුදුමාකාර වීරියකින් මේ ගමන මේ තැනට මේ විදිහට යනවාමයි කියන දැඩි අදිෂ්ඨාන ශක්තියක් තිබිලා තියෙනවානේ. උන්වහන්සේලා ඒ තරම් දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කළා. අපි මේ ශාසනයේ කොයි තරම් දුර්වලයද කියලා තේරෙන්නේ දවස් 10ක් අදිෂ්ඨාන කරගත්තොත් මේ දවස් 10 ඒකාන්තයෙන්ම පන්සිල් පද ටික රකින්නවාමයි කියලා හැන්දෑව ආවර්ජනය කරනකොට දෙක තුනක්වත් කෙල්ලා. දැන් තේරෙනවද නිවන් දැකපු උතුමන්ගේ හිතින් විතරක් නිවන් ප්‍රාර්ථනා කරන අපේ තියෙන වෙනස? මම නිවන් දකිත්වා කියලා කියපු පළියට නිවන් දකින්නවද පින්නතුනි? නිවන් දකිත්වා කියනකොට සාදු කිව්වා කියලා නිවන් දකින්නේ. ඒ නිවනට ලං වෙන්න කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා.
ඒ ප්‍රතිපදාවේ ඉඳල කටයුතු කළොත් විතරයි එතෙන්ට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් අති විශේෂ මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන්න පෙරම්පුරණ ප්‍රමාණයට වඩා තවත් අති විශේෂ මට්ටමින් පෙරම්පුරන්න ඕනේ ලෞතුරා බුදු කෙනෙක් බවට පත්වෙන්න. පසේ බුදු කෙනෙක් බවට පත්වෙන්න. රහතන් වහන්සේ නමකට වඩා පෙරම්පුරන්න ඕනේ 80 මහ ශ්‍රාවකයෙක් වෙන්න. ඊට වඩා පෙරම්පුරන්න ඕනේ සතර මහා තෙරුන් වහන්සේ කෙනෙක් වෙන්න. ඊට වඩා පාරමී පුරන්න ඕනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙන්න. ඊට වඩා පෙරම්පුරන්න ඕනේ පසේ බුදු වෙන්න. පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්න මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂ 1ක් පෙරම්පුරන්න ඕනේ. අග්‍ර ශ්‍රාවක වෙන්න මහා කල්ප අසංඛ්‍ය 1යි. පසේ බුද්ධත්වයේ ලබන්න මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂ 1ක් පෙරම්පුරන්න ඕනේ. හැබැයි මේ සසර භයානකයි කියන එකේ ප්‍රමාණයවත් අපිට වැටහෙන්නේ නැහැ. නිකන් හිතන්නකෝ දේවදත්තයන් වහන්සේ. මහා කල්ප අසංඛ්‍ය 2ක්ම පාරමිතා පුරල ඉවරයි. ප්‍රාර්ථනා කළේ පසේ බුද්ධත්වය, තව පාරමිතා පුරන්න තියෙන මහා කල්ප ලක්ෂයක් විතරයි. නමුත් මහා කල්ප අසංඛ්‍ය 2ක් පසේ බුදු වෙන්න තරම් පාරමී පුරලා අපිට පින්නතුනි සිතින් සිතන්නවත් බැරි තරම් අසීමාන්තික ගුණ කදම්බයක් පුණ්‍ය නිධානයක් බවට පත් වෙලා ඉඳගෙනත් දැන් මේ කතා කරන මොහොතෙත් ඉන්නේ අපි කී. ඒ කියන්නේ යම් වරදක් අකුසලයක් කළා නම් එච්චර පින් කළා කියලා ගැලවීමක් තියනවද? ආන් ඒකයි සංසාරේ භයානකයි කියලා කියන්නේ. නමුත් සමහර අයට සසර භයානකයි සිල් රැකගන්න ගුණ පුරා ගන්න කියලා කියහම ඒ අය බොහොම බය නැතුව කියලා කියනවා අපිත් අපායේ යනයිද කියලා. අපි මෙච්චර දේවල් කරලා තියෙනවා ඒත් අපායේයිද කියලා අහනවා. මං කිව්වේ අපි කරපු ප්‍රමාණය කොච්චරද? මහා කල්ප අසංඛ්‍ය 2ක් පාරමිතා පුරලත් ඉන්නේ අවීචීන දැනට. අන්න ඒ වාගේ කාරණාවල් ගැන හිතලා තමයි තමන් ශක්තිමත් වෙන්න ඕනේ. තමන්ගේ වීරිය වඩා වැඩි කරගන්න ඕනේ. තමන් උනන්දු වෙන්න ඕනේ. එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවට වඩා තවත් අති දීර්ඝ කාලයක් පාරමිතා පුරන්න ඕනේ ලෞතුරා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න. අපේ භාග්‍යතුන් වහන්සේ නම් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පිරුවා. නමුත් සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 8 ලක්ෂ 1ක් පාරමිතා පුරනවා. තවත් සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 16 ලක්ෂ 1ක් පාරමිතා පුරනවා ඒ එකම බුද්ධත්වයට යන්නේ. එහෙනම් බෝසතාණන් වහන්සේලා අතර ප්‍රභේදයක් තියෙනවා. දන්නවනේ දේ ප්‍රභේදය ප්‍රඥාධිකයි ශ්‍රද්ධාධිකයි වීරියාධිකයි කියලා. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පූර්ණේ කරනවා බුද්ධත්වයේ වෙනුවෙන්. නමුත් ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 8 ලක්ෂ 1ක් පාරමිතා පුරනවා. වීරියාධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16 ලක්ෂ 1ක් පාරමිතා පුරනවා. ඒ කියන්නේ පාරමිතාවේ ප්‍රමාණය වෙනස්ද? සියලු දෙනා වහන්සේම පුරන්නේ දස පාරමිතාම තමයි. නමුත් යම් වෙනසක් තියෙනවා. ඒ වෙනස අපිට තේරෙන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ මට්ටමින් තමයි දැනෙන්නේ. නමුත් වීරියාධික බෝසතාණන් වහන්සේට පුදුමාකාර වීරියක් තියෙනවා. යමක් කරනවා කිව්වොත් ඒක කරනවාම තමයි. ඒ නිසා සඳහන් කරනවා වීරියාධික බෝසතාණන් වහන්සේ දන්නවනම් මහා කල්ප අසංඛ්‍ය 16 ලක්ෂ 1කින් මම කරන වැඩේ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ කොහොමද මහා කල්ප අසංඛ්‍ය 4කින් කරන්නේ? අන්න ඒක වැටහුනොත් අනිවාර්යයෙන්ම වීරියාධික බෝසතාණන් වහන්සේ ඒක මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1කින් කරනවා කියලා. එහෙම කියලා සඳහන් කරනවා ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නමක් පාරමිතා පුරන විදිහ වීරියාධික බෝසතාණන් වහන්සේට තේරෙන්නේවත් නැහැ කියලා.
ඒකයි ප්‍රඥාවෙන් අධිකයි කියල කියන්නේ. ඉතින් අපි දැන් කතා කළේ සමහර වෙලාවට තමන්ට යන්න බැරිවෙන මානයක් පිළිබඳවත් සමහර අය ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් යන්න බෑම කියල කාරණාවත් නැහැ පින්නතුනේ, ඒකට වීරිය සහ අධිෂ්ඨානයයි අවශ්‍ය. නමුත් ඉතින් එහෙම ප්‍රමාණයක් පාරමිතා පුරාගෙන යනකොට අපි ගිමුක 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වෙන්න පාරමිතා පුරාගෙන යනවා. නමුත් ඔය අතර තුර තමන්ට හම්බ වෙනවා නිවන් දකින්න තැන්. 80 මහා ශ්‍රාවක බෝධියට නොයා නිවන් අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අවශ්‍ය නම් අර ඉහළ තනතුරට යන ගමන නවත්තලා මේ පල්ලහ මට්ටමකින් නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට නිවනේ ප්‍රභේද තියෙනවද? නිවනේ ප්‍රභේද නැහැ. ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ වැඩම කරන නිවනත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කරන නිවනත් නිවන එකම තමයි. නිවන වෙනසක් නිවනි වෙනසක් නෑ. නමුත් ඒ උසස් තැන් තානාන්තරවලට ගියහම තමන්ට කරන්න තියෙන කාර්යභාරය හරි විශේෂයි. දැන් මේ උදාහරණයක් හිතන්නකු. සුමේද තාපසතුමා දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලයේ නියත විවරණ ලබනකොට දීපංකර භාග්‍යතුන් වහන්සේ එක ගාථාවක බණපද දෙකක් දේශනා කරනකොට ඒ බණපද දෙක අහලා ඉතුරු පද දෙක අහන්න කලින් රහත් වෙන්න තරම් පිනක් සුමේද තාපසතුමාට තිබුණා. සතර පද ගාථාවක දෙවන පදයේ දේශනා කරලා ඉවර වෙනවත් එක්කම අරහත්ත්වයේ මුදුන්පත් කරන්න හැකියාවක් තිබුණා. නමුත් එතනින් රහත් වෙන්න තීරණය කළාද? නෑ, ලෞතුරා බුදු වෙලාම තමයි රහත් වෙන්න පිරිනිවන් පාන්නේ කියන චේතනාව තිබුණා. එහෙනම් අන්න බුද්ධත්වය හොයාගෙන යන ගමනේ අතරමඟ රහත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒක ගන්නවද නැද්ද කියන එක තමන්ගේ තීරණය. එහෙනම් තමන්ට යන්න බැරි අසීරු කාරණාවක් මුදුන්පත් කරගන්න වීරිය වඩන්න අදහසක් තිබුණත් ඕනේ නම් ඊට පල්ලහ මට්ටම් වලින් සසර කෙරවල කරන්න පුළුවන්කම තියෙනවා කියන එකයි මේ කාරණාවේදී පින්නතුනි මේ සඳහන් කළේ. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලනි නිවනට ආවේ. නමුත් මහබෝසතාණන් වහන්සේ නමකට ඒ තරම් දුර යන්න අවශ්‍යත් නැහැ. එහෙම නැත්තම් මහබෝසතාණන් වහන්සේ දැන් අපේ බෝසතාණන් වහන්සේ නම් ඒ වෙනකොටත් මහා කල්ප අසංකේය කීයක් පාරමිතා පුරලද? මහා කල්ප අසංකේ 16යි ලක්ෂ එකක් පාරමිතා පුරලා. ලක්ෂ එකක් නෙවෙයි, මහා කල්ප අසංකේ 16ක් පාරමිතා පුරලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා නම් ඒ ශාසනයේ නිවන් දැකලා ඉන්නේ මහා කල්ප අසංකේ 16ක් පාරමිතා සම්පූර්ණ කරපු උතුමන් වහන්සේට බණපද දෙකක් අහලා නිවන් දකින්නවා කියන එක කරන්න බැරි දෙයක්ද? නමුත් බලාපොරොත්තුව ඊට ඉහළින් තියෙන නිසා ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්නම යනවා. ආන්ගේ යන අතරේ ඕනනම් මගදී නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. තේරුණාද ඒ කාරණාව? ඕනනම් මගදී නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. අපි කියමුකෝ අපි වැවේ හොරවුව ඇරලා හැතැක්ම දෙකක් එහැයින් තියෙන කුඹුරට තමයි වේල්ල දිග වතුර අරන් යන්නේ. ඉතින් තව කෙනෙකුට අවශ්‍ය නම් මගින් කපල වතුර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරාගෙන යනකොට අවශ්‍ය නම් බුදු වෙන චේතනාව පසෙක තියලා මගදී නිවන් අවබෝධ කරන්න පුළුවන්.
අන්න එහෙම පාරමිතා අදිෂ්ඨාන කරපු සමහර අය එහෙම කරනවා. අපේ පින්නතුන්ට මතකද, අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා තෞතිසාවට වැඩලා තුන් මාසයක් තෞතිසාවේ වස් සමාදන් වෙලා වස් පවාරණය කරලා බරණැස සංකස්සපුර ද්වාරයට වැඩම කරන වෙලාවේ ඒ වඩිනකොට තිබිච්ච ආශ්චර්යය, එක පසෙකින් දෙවියෝ අනික් පසෙකින් බ්‍රහ්මරාජයෝ, භාග්‍යතුන් වහන්සේ සත්‍රුවන් හිනි මගේ මැද, මේ කෝටි ප්‍රකෝටි ගණන් දෙවියෝ බ්‍රහ්මයෝ පිරිවරාගෙන දිව්‍යමය පුද පූජාවන් මැද, උපහාර පූජාවන් මැද මනුලොවට වඩිනකොට භාග්‍යතුන් වහන්සේ කරපු අදිෂ්ඨානයට අනුව මිනිස්සුන්ට දෙවියෝ පේනවා, මිනිස්සුන්ට බ්‍රහ්මයෝ පේනවා. මේ දිව්‍යමය ආශ්චර්ය දකින මිනිස්සු සඳහන් කරනවා බෞද්ධ අබෞද්ධ ભેදයක් නැතුව, නැත්නම් බුදුන් සරණ ගියේ නොගිය අයගේ ભેදයක් නැතුව, අනේ මෙවන් වූ අසිරිමත් උපහාරයක් ලබන්න මමත් ලෞතුරා බුදු වෙනවාමයි කියලා ප්‍රාර්ථනා කළා කියලා. එතකොට පස්සේ භික්ෂූන් වහන්සේලා අහනවා මේ ප්‍රාර්ථනාවල් ඔක්කොම මුදුන්පත් වෙනවද කියලා. ඉතින් දේශනා කළේ ප්‍රාර්ථනාව හොඳයි, නමුත් ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න යන ගමනේ අතරමඟ ඕන තරම් නිවන් ලබන්න පුළුවන්කම තියෙනවා කියලා. තව විදිහකට මේ කාරණාව පැහැදිලි කළොත්, රහත් වෙන්න පාරමිතා 10ක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කතා කරන දස පාරමිතාව සම්පූර්ණ කරන්න ඕනේ. පසේ බුදු වෙන්න නම් පාරමිතා උපපාරමිතා කියන මට්ටම් දෙකම සම්පූර්ණ කරන්න ඕනේ. මොනවද පින්නදිනේ පාරමිතා කියන්නේ? තමන් හරි හම්බ කරගත්ත තමන්ගේ වස්තුව නිර්ලෝභීව දන් දීලා ආසාවන් ෂේ කරනවා. අත්හරිනවා කියන එකනේ දානේ කියන්නේ. එහෙනම් මොනවද අත්හරින්න වෙන්නේ? අත්හරින්න බැරියයි කෙලෙස් නිසා. කෙලෙස් බැඳීමෙන් බැඳිලා නිසානේ අත්හරින්න බැරි. විවිධ දේවල් සම්බන්ධයෙන් අපිට විවිධාකාර කෙලෙස් තමයි තියෙන්නේ. අපි කියමු කෙනෙක් රුපියල් ලක්ෂයක් වියදම් කරලා දානයක් දෙනවා. සමහර වෙලාවට තව කෙනෙක් රුපියල් 25,000ක් විතර වටින ගෙදර තියෙන පුටුවකුත් ඉල්ලනවා. ලක්ෂයක් වියදම් කරලා දානයක් දෙන්න පුළුවන් නම් 25,000ක් වටින පුටුව දෙන්න බෑද කියලා. නමුත් ලක්ෂයක් වියදම් කරලා දානේ දෙන්න පුළුවන් වුණාට සමහරලාට පුටුව දෙන්න බෑ අපිට. ලක්ෂයක් වියදම් කරලා දානේ දෙන්න පුළුවන් වුණාට කෙනෙක් මගේ දුරකථනේ ඉල්ලුවොත් මට ඒක දෙන්න බෑ. ඒක පිළිබඳව තියෙන තණ්හාව ඒක මිලෙන් අරට වඩා අඩු වුණත් ඒ සම්බන්ධයෙන් තියෙන තණ්හාව ඊට වඩා වැඩි. එහෙනම් මේ තණ්හාවල් වල විවිධ ප්‍රමාණයන් තියෙනවා. ඉතින් ඒ නිසා අත්හැරීමත් විවිධයි. එතකොට පාරමිතා කියලා කියන්නේ තමන් වෙහෙසිලා මහන්සි වෙලා දුකසේ උපයා සපයා ගත්තා වූ ධනය අත්හැරලා වැය වියදම් කරලා පින්කම් කරනවා කියන එක. උපපාරමී කියලා කියනකොට පාරමිතා කියලා කියන්නේ ධනය අත්හරින එක. උප කියන මට්ටමට යනකොට මුලට වඩා ලොකුයි. ඒ කියන්නේ පාරමිතා මට්ටමට වඩා ලොකුයි. තමන්ගේ අංගපසඟ අත්හරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. හොයාගත්ත ධනෙට වඩා තණ්හාවක් නැද්ද අංගපසඟ වලට? තියෙනවනේ. ඒකනේ ලෙඩ වෙච්චාම ලක්ෂ ගණන් කෝටි ගණන් දුක නැතුව වියදම් කරන්නේ. ඒ සල්ලි වලට වඩා මට අත වටිනවා. ඒ ඉඩමට වඩා මට අත වටින හින්දා ඉඩම විකුණලා හරි අතට බෙදකම් කරනවා. ඒ වාහන වලට වඩා මට අත වටින නිසා වාහනේ විකුණලා හරි අතට බෙදකම් කරනවා. එහෙනම් හොයාගත්ත ධන සම්පත් වලට වඩා ශරීර අංග සම්බන්ධයෙන් තණ්හාවක් තියෙනවා. ධනය අත්හැරලා අරහත්වේ කරා ගියත් පසේ බුද්ධත්වයේ කියන මට්ටමට යනකොට ඊට වඩා තවත් කෙලෙස් අත්හැරෙන්න ඕන නිසා මේ අංග පසඟ අත්හරිනවා කියන එක තමයි උපපාරමී කියලා කියන්නේ.
හැබැයිඉතිං උපපාරමී මට්ටමෙන්වත් නතර වෙලානං ලොවතුරා බුද්ධත්තයට යන්න බෑ. එනිසා පරමත්ත පාරමී කියලත් මට්ටමක් තියෙනවා. ඒ මට්ටමත් පූරණය කරලා ඉවර කරන්න ඕන පසේ බුද්ධත්තයට ලොවතුරා බුද්ධත්තයට යන්නන. එනම් මොකද්ද පරමත්ත පාරමිතාව කියල කියන්නේ. ජීවිතය අත්හරිනවා. ජීවිතෙත් අත්හරින්ට පුළුවන් වෙනවා. හැබැති එක පාරමෝක කරන්න පුළුහන්ද. කාලයක් තිස්සේ පුරුදු කරල පුරුදු කරල පුරුදු කරල පුරුදු කරල තිබුණ හමතමයි එතෙන්ට යන්න පුළුහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එක එක ප්‍රබේද එක එක මට්ටන් සම්පූර්ණ කරලා තමයි ඒ උසස් උසස් තැන්වලට යන්නේ. ඒ ඒ ප්‍රමාණයෙන් අත්හරින්න ඕන කියන කාරණාවයි මේ සඳහන් කළේ. ඉතින් ඒ නිසා නිවන් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබටත් මේ මට්ටංගොලින් නිවනට යන්න පුළුවන්. හැබැයි ඉතින් කරන්න ඕන කැපකිරීම් ප්‍රමාණය අතිශයින්ම ඉහළයි. නමුත් ලෝතුරා බුදුවෙන්න කියලා අධිෂ්ඨාන කරගෙන උත්සාහ කරන කෙනෙකුට නමුත් මගදි රහත් වෙලා ගමන ඉවර කරන්නත් පුළුවන්. අසූ මහා ශ්‍රාවකෙක් වෙලා ගමන ඉවර කරන්නත් පුළුවන්. අග්‍ර ශ්‍රාවක බෝධියෙන් හෝ පසේ බුද්ධත්වයෙන් හෝ ගමන ඉවර කරන්නත් පුළුවන්. තමන් තමයි තීරණය කරන්න ඕනේ මොන මට්ටමින්ද මං සංසාරේ ඉවර කරන්නේ කියන කාරණාව. ඊළඟට පින්නතුනි මේ ඉතාම උසස් අරමුණකින් කටයුතු කරන කෙනෙකුට ඒ අතර මග ඕනෑම තැනකින් නිවන් ලබන්න පුළුවන් කියන කාරණාව මෙතන පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි මේ කාරණාවේදී නැවත දේශනා කරනවා යම් කෙනෙක් සසරින් මිදෙන්න ඉන්න පුද්ගලයන්ට මේ ප්‍රාණඝාතය කියන නින්දා සහගත මට්ටමෙන්වත් මිදෙන්න තමන් තුළ ඇති කරගත යුතු මට්ටම තමයි පළවෙනි මට්ටම. ඒ කියන්නේ සංසාරෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ සසරෙන් එතර වීම උදෙසා තමන් තුළ නතර කරගත යුතු මුල්ම කාරණාව තමයි ප්‍රාණඝාතයෙන් මිදෙනවා කියන එක. එතකොට දැන් අපි ගැන කල්පනා කරලා බැලුවොත් නිවන් දකින්න බලාපොරොත්තු වෙන උතුමෙක් මුලින්ම පූර්ණේ කරගත යුතු කාරණාවක් නම් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක මට තව ඒ වැඩේ වත් කරගන්න පුළුවන් වුණාද? මට තාම සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතයේ අත්හරින්න පුළුවන් වුණාද කියලා කල්පනා කරාම තමයි තේරෙන්නේ මට නිවන් තව කොච්චර ඈතද කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන මට්ටමින්වත් මිදෙන්න තාම බැරි වෙලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රාණඝාතයෙන් මිදෙනවා කියන කාරණාව කොතනින් හරි පින්නතුනි අපි පටන් ගන්න ඕනේ. නිවන් දකින්න ඕන නම් කවද හරි මුලින්ම ප්‍රාණඝාතයේ අත්හරින්න ඕනේ. ඉතින් තාම ඒක අත්හැරලා නැත්තම් තාම මම නිවන් දකින්න සූදානම් නෑ කියන මට්ටමේ තමයි ඉන්නේ. ඒක නිසා මේක කොතනින් හරි පටන් ගන්න ඕනේ ප්‍රාණඝාතයෙන් මිදෙනවා කියන කාරණාව. අන්න ඒ කාරණාවෙදි පින්නතුනි සඳහන් කරනවා සත්තු මරන්න එපා කියන එකනේ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ. හැබැයි අපිට කියලා තියෙන්නේ සත්තු මරන්න එපා කියලා. සත්තු අයින් කරන්න එපා කියලා තියෙනවද? මරන්න එපා කියලා තියෙනවා. ගේ ඇතුලේ අපි කියමු මීයෝ ඉන්නවා. ඒ මීයෝ මරන්න නැතුව අල්ලලා ගෙයින් එළියට දාන්න එපා කියලා කාරණාවක් තියෙනවද? එහෙම එකක් නැහැනේ. එළියට දාන්න පුළුවන්. ඊටත් වඩා ඕක සංකීර්ණයි පින්නතිනි. අපි කියමු හිසේ උකුණෝ ඉන්නවා. ඒ සමහර ලාට ඒ උකුණ මගෝලුවෙන් අයින් කරාම එයාට මොනවා වෙයිද කියලා මන් දන්නේ. නමුත් උකුණෝ අයින් කරන්න එපා කියලා කාරණාවක් තියෙනවද?
උකුණෝ මගේ හිසෙන් අයින් කලා මිසක් මං උකුණු මැරුවේ නෑනි. මුලින්ම කියලා තියෙන මරන්න එපා කියන මට්ටමනි. ඉති එහෙනම් උකුණු අයින් කරන්න එපා කියල කාරණාවක් නෑ, මරන්න එපා කියලා තියෙන්නේ. ඉති ඒකයි මම කීවේ පස්සේ හිතෙන්න පුළුවන් මේ ගොල්ලො මෙතනින් අයින් කරහ මේ ගොල්ලන්ට මොනවවෙයිද කියන කාරණාවක් එන්න පුළුවන්. නමුත් ඉතින් පින්නතින එතෙන්ට යන්න ඉස්සලා ඉස්සලා මේක පටන් අරන් ඉන්නိපේ. ඉස්සලා මරන්නේ නැහැ කියන තැනට එන්න ඕනේ. ඒක තමයි මං කිව්වේ මේක කොතන හරි පටන් ගන්න තැනක් තියෙන්න ඕනේ කියලා. ආන් ඒක නිසා මේ පාරමිතා මට්ටමේදී මුලින්ම කියන්නේ වස්තුව නිසා සත්තු මරන්නේ නැහැ කියන කාරණාව. නමුත් පාරමිතා මට්ටමේදී කියන්නේ වස්තුව නිසා සත්තු මරන්නේ නැහැ කියන තැනට එන්න ඕනේ. නමුත් අපි සත්තු මරන්නේ නැද්ද වස්තුව නිසා? අපි වැඩි වැඩියෙන් සත්තු මරන්නේ එහෙමයි. ජීවිත තණ්හාව නිසා සත්තු මරනවා. වීගෝණි ටික කන හින්දත් මීය මරනවා. කාලයක් තිස්සේ ඉපියෝ සහ ගුල්ල වහලා හිටියොත් වී ඇට ටික බොල් වෙන හින්දත් කෘමිනාශකයක් කුඩු වර්ගයක් හෝ තෙල් වර්ගයක් වීගෝණි වලට ගහලා දාන්නත් පුළුවන්. වස්තුව නිසානේ. එනම් මුලින්ම ඉන්නවනේ වස්තුව නිසා ප්‍රාණඝාත කරන්නේ. ජීවිතය නිසා ප්‍රාණඝාත කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතය නිසා ප්‍රාණඝාත කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. වස්තුව නිසා ප්‍රාණඝාතයේ නතර කරලා ඉන්න කෙනෙක් මම කවදාවත් මගේ හේනකෑවත් කුඹුරකෑවත් තුවක්කුවක් බඳින්නෙත් නැහැ. වීගෝණි වලට තෙල් ගහන්නෙත් නැහැ. මේ මට්ටම් වලින් වස්තුව නිසා ප්‍රාණඝාත කරගන්නේ නැහැ. එහෙම නැත්නම් පොල් ගහ කුරුමිනියෝ කනවා කියලා පොල් ගහට තෙල්වක් කරන්න යන්නේ නැහැ. පොල් ගහ මරුණට කමන්නේ ප්‍රාණඝාත කරගන්නේ නැහැ. වස්තුව නිසා අත්හරින්න පුළුවන්. නමුත් ඉතින් ජීවිතය නිසා අත්හරිනවා කියන කාරණාව ඊට වඩා සංකීර්ණයිනේ. එහෙනම් මුලින්ම කියන්නේ තමන්ගේ වස්තුව නිසා ප්‍රාණඝාත කරන්න එපා. මං ඒකයි කියේ කොතනින් හරි තැනකින් පටන් ගන්න ඕනේ. එහෙම නැතුව මේ ගමනේ යන්න බෑනේ. කොතනින් හරි තැනකින් පටන් ගන්න ඕනේ. ඒ නිසා මුලින්ම සඳහන් කරන්නේ වස්තුව නිසා සත්තු මරන්නේ නැහැ කියන කාරණාව. නමුත් ඉතින් වස්තුව නිසා මරන්නේ නැහැ කියන කාරණාවේ තියෙන ප්‍රභේද ගැන හිතුවහම පින්නතුනි ඒක සුළුපටුත් නැහැ. ප්‍රවේද ගණනාවක් තියෙනවා. ඒක සුළුපටුත් නෑ. මේ කාරණාව පින්නතුනි මෙන්න මේ වස්තුන් නිසා මම ප්‍රාණඝාත කරන්නේ නෑ කියලා හිතුවත් ඊට වඩා උසස් මට්ටමකදී ප්‍රාණඝාත කරන්න හිතෙන්න පුළුවන්. මේ වස්තුව වෙනුවෙන් ප්‍රාණඝාත කරන්නේ නැති වුණාට ඊට වඩා උසස් මට්ටමකදී වස්තුව නිසා ආපහු ප්‍රාණඝාත කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒකින්ද පින්නතුනි මේ නිවන් දකින්න මට්ටමට මේ ක්ලේශයෙන් මිදෙන්න නම් තමන්ගේ වස්තුව නිසාවත් අඹු දරුවෝ නිසාවත් මව්පියන් නිසාවත් තමන් නිසාවත් මරන්නේ නැහැ කියන මට්ටමට දියුණු වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. අපි කියමු දැන් gedare තියෙන හාල් ආදී දේවල් සත්තු කෑව කියලා මරන්නේ නැහැ. හැබැයි ඒ වුණාට දරුවා ළඟට සර්පෙක් ගිහිල්ලා නම් ඒ කාරණාවේදී මට්ටම අරට වඩා වෙනස් නැද්ද? මොකද දරුවාට තියෙන ලෙංගතුකම ඊට වඩා හුඟක් වැඩි. ඒකයි මං කියේ උසස් මට්ටමේදී ආපහු ක්ලේශේ ඉස්මතු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කාරණා පැහැදිලි කරනකොට මේ රටේ ජීවත් වෙච්ච අතීතයේ සිල් රැකපු අය ඒ සිල්පද රැකලා තියෙන්නේ කොහොමද කියන මට්ටම සඳහන් කරලා තියෙනවා විවිධ කතා ඇසුරින්. ඒවා සත්‍ය කාරණා. මේ වාගේ සිල් රකින්න බලාපොරොත්තු වෙන අයට ආදර්ශයක් ගැනීම උදෙසා තමයි මේ කතා ධර්මයේ තුල පෙන්නලා තියෙන්නේ. ඒකෙන් එක කාරණාවක් තමයි චක්කනගේ කතාව. පාරමිතා ප්‍රකරණේ මේ කාරණාව මනාව විස්තර කරලා තියෙනවා චක්කනගේ කතාව.
කාල වේලාවට අනුව කෙටියෙන් සඳහන් කළොත් චක්කන කියලා කියන්නේ පොඩි දරුවෙක්, පොඩි ළමයෙක්. චක්කනගේ අම්මා අසනීප වෙනවා. චක්කනගේ අම්මට වෙදකම් කරන වෙද මහත්තය කියනවා අම්මා සනීප කරන්න නම් හාමස් ඕනේ කියලා. ඒ හදන බෙහෙතට හාමස් ඕනේ. ඒ නිසා චක්කනගේ අයියා චක්කනට කියනවා ගිහිල්ලා හාවෙක් හොයාගෙන ඉන්න කියලා. චක්කන කුඹුර දිගේ ඇවිදගෙන යනවා. කුඹුර කෙරවලේ දැලක් දාලා තිනවා. ඒ දැලේ හාවෙක් පැටලිලා ඉන්නවා. හාව දැක්කම චක්කනට හරි සතුටුයි. අම්මගේ බෙහෙත අදනම් හදන්න පුළුවන්. චක්කන හාව අල්ලගෙන හාව එක අතක තියාගෙන අනික් අතින් හාවගේ පැටලිලා තියෙන දැල් ටික අයින් කරනවා. චක්කනගේ අතට දැනෙනවා හාවගේ හෘද වස්තුව ගැහෙන වේගය. දැන් හාවගේ මේ ගැහීම තියෙන්නේ මොකද්ද? ප්‍රාණ බය නිසානේ. ඒක චක්කනට හිතෙනවා. මරණ බය නිසා තමයි මෙයා මේ තරම් බය වෙලා ඉන්නේ. හාව මුදල ලෙහෙලා අරගෙන චක්කන කල්පනා කරනවා මගේ අම්මා මරණයෙන් මුදව ගන්න මරණයට අකමැති තවත් සතෙක් මරනවා කියන එක සුදුසු නෑ. අම්මත් මරණයට බයයි, මේ සතත් මරණයට බයයි. නමුත් මව බේරගන්න කියලා තවත් මරණයට බය සතෙක් මරණ එක මොකද්ද ඒකේ තියෙන වැදගත්කම? චක්කන හාවගේ ඔළුව අතගාලා හාව පැත්තකින් තියලා පිටත් කරනවා. පිටත් කරලා හිස් අතින් ගෙදර එනවා. අයියා අහනවා හාවෙක් හම්බුනේ නැද්ද? චක්කන කියනවා හම්බුණා. කොයි කියලා අහනවා. චක්කන කියනවා මං ඔහු නිදහස් කරලා ඇරියා. ඇයි? ඒ සතත් මරණ බයෙන් ඉන්න සතෙක්. මං මැරෙන්න අකමැති වගේ ඔහුත් මැරෙන්න අකමැති. එනිසා ඔහුගේ ජීවිතය ඔහුට දීලා මං පිටත් කළා. අයියා අහනවා උඹට අම්මට වඩා හාවෙක් වටිනවද කියලා. චක්කනට එතකොට නම් ටිකක් දුක හිතුණා. ආයෙත් අම්මා මතක් වෙලා. චක්කන කෙලින්ම ගියේ අම්මා ගාවට. චක්කන අම්මා ගාව ඉඳලා සත්‍යක්‍රියාවක් කරනවා. මගේ මෑණියන්ගේ ජීවිතේ බේරා ගැනීම වෙනුවෙන්වත් මං තවත් සතෙකුගේ ජීවිතයක් නැති කළේ නෑ. ඒ බව සත්‍යයි. ඒ කුසල කර්මයේ සත්‍ය ආනුභාවයෙන් අම්මා සුවපත් වෙන්න කියලා සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාවෙන්ම මව සනීප වුණා කියලා සඳහන් කරනවා. කුසලයාගේ ආනුභාවයේ තරම් බලවත්. ඉතින් ඒ වගේ පින්නදිනේ තව කරුණු බොහෝම සඳහන් කරන උතුරු වඩුන්නාවේ ගොවියා මේ කතාව අපේ පින්නතුන් අහලා ඇති. මේ උතුරු වඩුන්නාව කියන ප්‍රදේශයේ ඉන්න ගොවි මහත්තයෙක්. ඒ ගොවි මහත්තයා තමන්ගේ හරබ්බාන නැති වෙලා හරබ්බාන හොයාගෙන කැලේට යනවා. ගොවි මහත්තයා දකිනවා, ගොවි මහත්තයා මේ කැලේට යනකොට කැලේ ඇතුළේ පන්සලක් හම්බ වෙනවා. ඒ පන්සලට කියන්නේ අඹ රැලි වෙහෙර කියලා. ඒ පන්සලේදී හාමුදුරුවන්ගෙන් පන්සිල් ගත්තා. පන්සිල් අරගෙන කැලේ දිග ගිහිල්ලා කැලේ ඇතුළේ තිබ්බ ගලකට ගොඩ වෙලා වටපිට බලනකොට ඒ කන්ද පල්ල හැතින වැව් කොටුවක්. ඒ වැව් කොටුවේ හරබ්බාන ඉන්නවා. දැන් උපාසක මහත්තයා ගලින් බැහැගෙන බැහැගෙන එනවා අර වැව් කොටුවට යන්න. එනකොට හදිස්සියේ මගදී පිඹුරෙක් උපාසකව අල්ලගත්තා. අල්ලගෙන හොඳටම බෙලා ගත්තා. උපාසක මහත්තයා යතේ කැත්තකුත් තියෙනවා. දැන් අත් දෙක එළියට දික් කරගෙන කැත්තත් අතේ තියෙනවා, පිඹුර අනික් ප්‍රමාණයම වෙලාගෙන. දැන් පිඹුර ටික ටික එයාගේ ග්‍රහණය තද කරනවා. දැන් මෙයාට බේරෙන්න හැටියක් නැහැ. දැන් අද මරෙන්නයි තියෙන්නේ. හැබැයි කැත්ත අතේ තියෙනවා. මේ කැත්තෙන් පිඹුරව කැපුවොත් අද අපහු ගෙදර යන්න ලැබෙයි. එහෙම නැත්තම් ජීවිතේ ලැබෙන එකක් නැහැ. එනිසා කැත්ත උස්සලා ගත්ත පිඹුරාට පහර දෙන්න. එතකොට මතක් වුණා මොහොතකට කලින් සමාදන් වුණ සීලය. කැත්ත පාත් කළා. සිල්පදේ කඩන්නේ.
නමුත් පිඹුර ආයටිකක් තද කරනකොට රිදෙනවා. ආයෙත් කැත්ත ඉස්සුවා. ආයෙත් සිල් මතක් වෙලා පාත් කළා. ඊළඟට පිඹුර හිර කරාම යටකෝඩු පුපුරන්න ඔන්න මෙන්න. දරාගන්න බැරි වේදනාවයි කැත්ත ඉස්සුවා. ආයෙත් සිල් මතක් වුණා. කැත්ත පාත් කළා. තීරණය කළා. සිල් පදේ රකින්නවා ජීවිතය අත්හරිනවා. හැබැයි ජීවිත තණ්හාව හින්දා කැත්ත මගේ අතේ තිබුණොත් ජීවිත තණ්හා වැඩිකමට පිඹුරට කැටි පාරක් එල්ල වෙන්න පුළුවන්. ඒ පෞකාර හැංගීම එන්නේ කැත්ත අතේ තිබ්බොත් නේ. කැත්ත විසික්ක ඇතට. ඒතර කරන්න දෙයක් නැහැ. සිල් පදේ රකින්නවා. ටික වෙලාවයි ගියේ පිඹුර ඔහු අතහැරලා යන්න ගියා. මොකද සීලයට එච්චර ගරු කළා. එතනම ආරක්ෂාව හැදුනා. හැබැයි දැන් අපි ඇයි අහගෙන හිටියන්නේ පිඹුරාගේ ග්‍රහණය තද කරන්න කැත්ත විසික්කා. කැත්ත විසික්කෙනකොට පිඹුරේ ගියා. දැන් අපේ පින්නතුනුත් ඔය වාගේ කොහේ හරි යනකොට පිඹුරෙක් අල්ල ගන්නවා. අතේ පිහියකුත් තියෙනවා. පිඹුර දැන් තමන්වත් වෙලා ගන්නවා. එතකොට මතක් වෙනවා බණ අහද්දී අහපු කතාව. ගොයි මහත්තයා කැත්ත විසික්කපු නිසා පිඹුර ගියා. එහෙනම් මාත් පිහිය විසික්කන්න ඕනේ කියලා විසික්කොත් පිඹුර අපිව දාලා යයිද? පිඹුර අපිව දාලා යන්නේ නැහැ පින්නතුනි. හේතුව ප්‍රාණඝාතයට එච්චරම අකමැති නිසා තමයි ගොයි මහත්තයා කැත්ත විසික්කේ. නමුත් අපි කැත්ත විසික්කන්නේ ප්‍රාණඝාතයේ තියෙන අකමැත්ත හින්දා නෙමෙයි, කටන්දරේ දන්නේ හින්දා. එහෙම විපාකයක් නැහැ. දිවි හිමියෙන් සිල්පදේට ගරු කරලා තියෙනවානේ. ඒ සිල්පදේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ අත්හැරලා තියෙනවානේ. අන්න එතකොට තමයි ආනිසංස ලැබෙන්න පටන් ගන්න. එහෙම නැතුව කටන්දරයට අනුව අත්හැරියා කියලා එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. එනම් මේ ප්‍රාණඝාතයෙන් මිදෙනවා කියන මට්ටම නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම අත්හැරිය යුතු මට්ටමක් හැටියට ප්‍රාණඝාතය ගැන කතා කරනවා. මේ ප්‍රාණඝාතය කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න බොහොම දීර්ඝ වශයෙන් කරුණු තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ වශයෙන් මේ කාරණාව පැහැදිලි කරනවා. අපි දන්න මට්ටමට වඩා නොදන්න මට්ටම් ගොඩක් මෙතන තියෙනවා. එනිසා මේ සූත්‍ර දේශනාවේ පෝතලිය ගෘහපතිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න නම් මෙන්න මේ කාරණා අට අනුගමනය කළ යුතුයි. මේ දේශනාව මුලින්දලා අහගෙන ඉන්න කෙනෙකුට මේ කාරණාව තේරෙනවා. මොකද්ද මේ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙනවා කියන්නේ කියලා. ඔද පෝතලිය ගෘහපතිට භාග්‍යතුන් වහන්සේ ගෘහපතිය කියලා කතා කරනවට කැමති නෑ. ඔහු කියන්නේ මම ගිහි සංයෝජනයන්ගේ මිදුණු කෙනෙක් කියලා. කොහොමද මිදුනේ කියලා අහපුවම තමන් මිදිච්ච විදිහ කියනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ගිහි සංයෝජනයන්ගෙන් මිදුණ කියන්නේ ඕකට නෙමෙයි. ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න නම් මේ ශාසනයේ අනුගමනය කළ යුතු අංග 8ක් තියෙනවා. ඒ අංගාට අනුගමනය කරාම ගිහි සංයෝජනයෙන් මිදෙනවා කියලා නෙමෙයි කියන්නේ. ගිහි සංයෝජනයෙන් මිදෙන්න නම් මේ අංග 8 අනුගමනය කරලා තියෙන්න ඕනේ කියලා. ඒ අංග 8ේ පළවෙනි එක තමයි මේ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක. ඉතින් ඒ නිසා ඒ කාරණාව දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. මේ සම්බන්ධයෙන් කතා කරන තවත් කරුණු තියෙනවා. ඊළඟ දේශනාවෙන් අපි ඒ ප්‍රමාණයත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අද ධර්ම දේශනාවට තියෙන කාලේ මේ වෙනකොට නිමා වෙලා තියෙන නිසා උතුම් වූ පෝතලිය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන 6 වෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා පින්නතුනි. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම ලබන්නේ දර්ගා නගරය වරාපිටියේ 31 සැතපුම් කණුව අසල පදිංචි B.S.
භාග්‍යවේද මහත්මිය විසින්. උතුම් අරමුණ 2024 ජනවාරි 5 වන දින පරලොව සපත්වන්නට යෙදුන දර්ගා නගරයේ වරාපිටි පදිංචිව සිටි සරත් පද්මසිරි ප්‍රනාන්දු සොහොයුරාට පින් අනුමෝදන් කිරීම පිණිසත් පවුලේ නමින් මියගිය සියලූම ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමත් ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන මේ පින්කම සිදු කරනවා වගේම ආශිර්වාද කරනවා දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අතිගරු සභාපති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සහභාගී වූ සියලුම දෙනාටමත් ඒ පවුල්වල සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා, චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා භාග්‍යවේද මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරනවා. මේ පින්කම සඳහා අද සහභාගී වන්නට යෙදුන තම පවුලේ සියලුම ඥාතීන්ටත්, හිතවත් හිතවතියන්ටත්, දූ දරුවන්ටත්, මුණුබුරු මිනිබිරියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා, රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ උතුම් සද්ධර්ම දානානි සංසය නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි නැවත වතාවක් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.